දැන් අපි පහුගිය කාලේ ඔබතුමන්ලා මාධ්‍යෙන් හැමතිස්සෙම මතය පළ කරේ මහජන උපයෝගීතා කොමිසම කියයි කියලා. හැබැයි මේක මහජන උපයෝගීතා කොමිසම කියයි කියලා පාවිච්චි කරන්න එපා කියන එක අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. මහජන උපයෝගීතා කොමිසමේ අනිත් සමාජිකයන් 3 දෙනත් මේ පිළිබඳව තහවුරු කරලා තියෙනවා. එතන මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකයන් සාමාන්‍යයෙන් 5 දෙනෙක් ඉන්නවා. එක සමාජිකයෙක් පසුගිය අවුරුද්ද ඉල්ලා අස් වෙලා තියෙනවා. එතන දැන් සමාජිකයෝ 4 දෙනයි ඉන්නේ. පවත්වගෙන යන ඝනපූර්ණයේ 3ක් ඇති. නමුත් බහුතර සමාජිකයන්ගේ කැමැත්ත අවශ්‍යයි මහජන උපයෝගීතා කොමිසමේ ඕනෑම තීන්දුවක් ක්‍රියාත්මක කරන්න. නමුත් මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපතිවරයා මම කොමිසම කියලා කියන්නේ නැහැ. ට්‍රිලියම් සංවිධානයේ සමූහයේ අධිපති ජනක රත්නායක කියන පුද්ගලයා පහුගිය කාලේ පුරාවටම සිදු කළ තියෙන්නේ ඔහුගේ පෞද්ගලික මත මිසක් කොමිසමේ මත නොවන කියන එක තමයි අපිට අවබෝධලා තියෙන්නේ. ඒක සනාථ කරන්න ලිපිය තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට අනිත් කොමිසම් සභාවේ ඉන්න නිලධාරීන් සමාජිකයන් 3 දෙනා ජනවාරි මාසේ 23 වෙනිදා ලියපු ලිපිය. ඒ ලිපිය කියනවා දැන් ඔබට මතක ඇති ජනවාරි මාසේ 10 වෙනිදා 9 වෙනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්නා අය ක්‍රමයේ වෙනස් කරන්න කියලා. ඒතරේ වෙනස් කරන්න කියලා දුන්නම ලිපියක් ඇව්වා මහජන උපයෝගිතා කොමිසමට. ඒ ලිපියට පිළිතුරු දුන්නා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිසම හැටියට තමයි මේ පිළිතුරක් දෙල් තිබුණේ. කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට. හැබැයි අපිට අනාවරණය වෙනවා මේ ලිපිය තුලින් කැබිනට් මණ්ඩලයට එවපු ලිපිය පවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන්ව දැනුවත් කිරීමකින් තොරව කොමිෂන් සභාව කියන එක පාවිච්චි කරලා තනි පුද්ගලෙක් කියලා තියනවා කියන එක. එතකට අනිත් සමාජිකයන් 3 දෙනා උදේනි වික්‍රමසිංහ නියෝජ්‍ය සභාපති, මොහාන් සමරනායක සමාජික, චතුරිකා විජේසිංහ සමාජිකයන් 3 දෙනාම කියනවා කොමිෂන් සභාවට කැබිනට් මණ්ඩලය වෙත 12 වෙනිදා එවන ලද ලිපිය කොමිෂන් සභාව හැටියට එවපු ලිපිය කොමිෂන් සභාවේ අනුමැතිය තොරව යවන ලද ලියවිල්ල එනිසා කමිෂන් සභාවේ නම පාවිච්චි කරමින් සභාපතිවරයා යවපු එක නීති විරෝධී සහ මහජන උපයෝගිතා කොමිසමේ තියෙන පනත උල්ලංඝනය කිරීමක් කියන එක සමාජිකයන් දන්නලා තියෙනවා. එනිසා අපි රජයක් හැටියට විශේෂයෙන්ම මේ වෙලාවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඒ අවශ්‍ය නීතිමය කටයුතු ඒ වගේම ඔහුව ඉවත් කිරීම සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය මේ වන විට සකස් කළ තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම මේ පිළිබඳව එකඟතාවය පළ කරලා තියෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජනක රත්නායකගේ තනිමතයට තමයි පහුගිය කාලේ පුරා මේ කටයුතු කළා තියෙන්නේ. ඒතර මේ ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේතු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුවත් නෙවෙයි. මහජන උපයෝගිතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරිනුත් නොමග යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩ කටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත් කළා තියෙනවා. එනිසා පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ විදිහෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. එනිසා ඒ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මේ වන විට තවත් තොරතුරු ගණනාවක් අපිට ලැබෙනවා. විශේෂයෙන්ම මෙතුමා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හැටියට පත් වෙන්න පෙර කමර්ෂල් බැංකුවේ සභාපතිවරයා හැටියට පත් කරන්න කියලා ඉල්ලීමක් කළ තිබුණා අපේ හිටපු ජනාධිපතිතුමාගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්. එම නම යවල තිබුණා මහ බැංකුවට යෝග්‍යතා වාර්තාව බලන්න. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ඒක ප්‍රතික්ෂේප කරා. ඔහුට යෝග්‍යතා සහතිකය ලබා දෙන්න නොහැකි කියලා පහුගිය කාලේ ඔහුගේ තිබුණු විවිධ චෝදනා නිසා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මම දන්නේ නැහැ කොහොමද පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව මේ කරුණු මගහැරුණේ කියලා ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතිය ලබා දීමේදී පවා ඔහුට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවකින් කියලා තියෙනවා කිසිම රජයේ තනතුරක් හෙවීම සඳහා සුදුසුකමක් නැtei බවට තේරීම් කාරක සභාවකින් පවා 2012 ඔහුව නම් කරලා තියෙනවා. මේකේ එතුමාගේ අවසාන තැන බවට පත් වෙන්නේ දේශපාලන පක්ෂක ජාතික ලැයිස්තුව. අනිවාර්යයෙන්ම බලන්න දුරකථනයෙන් හරි හෙලිකොප්ටරේ හරි ජාතික ලැයිස්තුවේ තමයි නවතින්නේ ජනක රත්නායක කියන පුද්ගලයා. එනිසා එතුමා මේ දේශපාලන ක්‍රියාවලියක් කරන්නේ. දැන් එතුමා හැමතිස්සම කියනවා 300,000ක් වෙන උසස් පෙළ ශිෂ්‍යයන් වෙනුවෙන් මේක කරන්න කියලා. දැන් අද කොමිසම සභාව රැස් කරන 300,000ක් වෙන ශිෂ්‍යයන් වෙනුවෙන් නෙවෙයි මේ රටේ හැම පුද්ගලයෙක්ගේම මානව හිමිකම කඩවීමක් වෙලා තියෙන පහුගිය අවුරුද්දෙම විදුලි බලය පැය භාගයක් හරි විසන්දිවීම. මේක උසස් පෙළට පමණක් නෙමෙයි. මම දන්නේ නැහැ මානව හිමිකම් කොමිසම ඇයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව මේ පිළිබඳ නීතිමය කටයුතු කරන්නේ නැත්තේ කියලා. මහජන උපයෝගිතා කොමිසමේ පනතේ තියෙන වගකීම් මොකද්ද? මේ රටේ ජනන සැලසුම ක්‍රියාත්මක කරලා අකණ්ඩ විදුලි සැපයීමක් ලබා දීම කියන කරුණු. අයි බලනවා ඊළඟ පාර්ලිමේන්තු පළවෙනි දවසේම පාර්ලිමේන්තුවේ යෝජනාව ඉදිරිපත් කරන්න මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඒ යෝජනාව ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කියන්න ඕන මේ විදුලි කප්පාදුව සිදු කිරීමේදී ඊයේ දවසේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අනෙක් නිලධාරීන් නෙවෙයි චෝදනාවක් එල්ල කියලා තිබුණා. මේ ලබා දෙන්න පුළුවන්කම තිබෙද්දිත් විදුලිය ලබා දෙන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ලබා දෙන්න පුළුවන් ක්‍රමවේද අපි පෙන්වලා දීලා තියෙනවා.
ඔබතුමා සඳහන් කරා මේ අත්වලට අකණ්ඩව විදුලිය දෙන්න හැකියාව ලැබුණා ඒක අපි මේ මීට කලින් සැලසුම් කරා ඇයි ඔබතුමාලාට සැලසුමේ තිබ්බේ නැද්ද මේ ළමයින්ගේ විභාගේ තියෙනවා ජනවාරි පළවෙනි දින ඉඳලා අකණ්ඩ විදුලිය ලබා දෙන්න අපි සැලසුම් ඉදිරිපත් කළා තිබුණා මහජන උපකිත කොමිසම දුන්නේ නැහැ දැන් අද දවසෙත් කියන්නේ හෙට දවසේ හරි අද දවසේ හරි අපිට අනුමැතිය දෙනවා නම් අපි මේ විදුලිය අකණ්ඩ ලබා දීලා තියෙන සැලසුම ක්‍රියාත්මක කරන්න හෙට දවසේ ඉඳන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ විදුලි වැඩි කිරීම නැතුව වෙන විකල්පයක් නැත. පහගේ පවත්තන්න අකණ්ඩ විදුලි සැලසුමක් කරන්න ඔබතුමාලා සැලසුමක් කරේ නැද්ද? නෑ අපි බැංකුව වලට කතා කරා. බැංකුව වලින් ණය ලබා දීමට නොහැකි බව දැනලා තියෙනවා. බැංකුව වලින් ලබා දෙන මුදල් මත තමයි අපිට ගන්න පුළුවන් ඉන්නේ. බැංකුව වලින් 134ක පොලියකට එහෙම නැත්නම් අපි මහා බැංකුවත් එක්කත් කතා කරලා තියෙනවා. මේක අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ ඕනනම් තොරතුරු ඕනනම් ආර්ථික සභාවට මේ පිළිබඳව දැනලා තියෙනවා. දෙසරයක් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මමම මේක දැනුවත් කරලා තියෙනවා. මුදල් නැතුව කිසිවක් ලැබෙන්නේ නැහැ.